පවතින කොවිඩ් අවධානම හමුවේ තවදුරටත් රෝගී පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම කල් නොමරා සිදු කළ යුතු බවයි. එසේම සංචරණ සීමා ප්‍රතිඵලදායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවේ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශ්වාස කරන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍යාංශයන් එහි උපරිම ධාරිතාවයට පැමිණ තිබෙනවා. දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 2500 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අනුව රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් තත්ත්වයකට පත්කිරීම සිදු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරන්නේ. මේ තත්ත්වයත් එක්ක අපේ රෝහල් පද්ධතියට සහ අපේ සෞඛ්‍ය පද්ධතියට නිවාරණ සේවාවට සහ ප්‍රතිකාරක සේවාවට දරා ගැනීමේ හැකියාවේ සීමාව ඉක්ම යමින් තියෙනවා. නිසා නිවෙස් තුල රෝගීන් වැඩි වශයෙන් මිය යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ කළ යුත්තේ කඩිනමින් තවදුරටත් රෝගීන් වාර්තාවීම නවතා ගැනීම සඳහා සමාජ වගකීම සහ ප්‍රතිපත්තිමය වගකීම කියන දෙක නිසියාකාරව ක්‍රියාත්මක කිරීම විශේෂයෙන්ම ඉදිරි දින කීපයේ අපි මේ සංචරණය යම් තරමකට සීමා කරලා මහජනතාව වගකීමෙන් කටයුතු කරේ නැත්නම් මරණ සංඛ්‍යාව 100-150 ඉක්මවා දෛනිකව ඉහළ යන්න පටන් ගනි ආසාත්‍ය විශාල සංඛ්‍යාවක් වර්තාවේ. මේ ඇතිවන මරණවලට විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා තියෙන ඩෙල්ටා ප්‍රභේදය කියන එක පැහැදිලි. මේ මොහොතේ අපිට පුළුවන් නම් මුළු රටම ඇඳිරි නීතිය පනවලා ලොක්ඩවුන් කරලා තියන්න එහෙනම් මේක අපි රෝගීන් සංඛ්‍යාව අඩකට තව දින 14කින් පස්සේ අපිට අඩු කර ගන්න පුළුවන්. අපි හෙට දිනේ ක්‍රියාමාර්ග ගත්තත් ඉදිරි දින 14 තුල මේ රෝගීන් නිහල යාම සඳහා අවශ්‍ය ආසාදනය වීම මේ වෙද්දි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි. මේක පාලනය කර ගැනීම සඳහා ආර්ථිකය පිළිබඳව කල්පනා කරලා බලලා බඩගින්නෙන් මිය යනවාද එහෙම නැත්නම් කොවිඩ් 19ෙන් මිය යනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ දෙක තුලනය කරගත යුතුයි. කොවිඩ් වසංගතයේ රට තුල ආරම්භ වූ දා පටන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ මරණ 111ක් ලෙසයි. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5222ක් ලෙසයි. පසුගිය පස්වනදා සිට ඊයේ දිනේ දක්වා මෙරටින් 90 ඉක්මවා දෛනිකව කොවිඩ් මරණ වාර්තා වුණා. කොවිඩ් ආසාදනය වූ රෝගීන් 2958 දෙනෙකු ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 332947ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් කරන වැඩසටහන අද දිනත් ක්‍රියාත්මකයි. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවී උද්‍යානය දියත උයන පනාකුට බෝධිරාජාරාමයේදී අද දින සිදුවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාවද කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවී උද්‍යානය පනාකුට බෝධිරාජාරාමය දියත උයන පරිශ්‍රයේදී එන්නත් කරන කටයුතු සිදුවනවා. යුද හමුදාව විසින් සිදු කරන එන්නත් කරන වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව යාපනය, කොළඹ, මන්නාරම, බතුල්ල, මොනරාගල, කිලිනොච්චිය, අනුරාධපුරය, මුලතිව්, පොළොන්නරුව හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අදාළ තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයකදී සිදු කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.